පහුගිය දස්වල අර ආන්දෝලනාත්මක තුරුදුන අර බෙහෙතක් ගැනීම සම්බන්ධව ඒ ආයතනයේ අධ්‍යක්ෂක අතරංගුර ගන්නවා. ඊට පස්සේ ඖෂධ නියාමන අධිකාරී කීප දෙනෙක්ට අර ගුමක් ගවන් බලපත් ගුණ කරුමක් බලපත් තහනම් කරනවා. සීඅඩී පරීක්ෂණ පවත්වනවා. දැන් මේක දැන් මෙහෙම අමෙතුමත් පහුගිය කාලේ අයින් වුණා. දැන් අනිත් නිලධාරීන්වත් අයින් කරනවා. මේ නිලධාරීන් අයින් කිරීම ප්‍රමාණවත්ද මේ අපරාධයට? මේක අපරාධයක් කියලා තියෙනවා. මේ ප්‍රමාණවත්ද මේ නිලධාරීන් අයින් කිරීම පමණක්? මම හිතන්නේ ඖෂධ ක්ෂේත්‍රයේ තියෙන අර්බුද සම්බන්ධයෙන් දවසින් දවස විශාල තොරතුරු ප්‍රමාණයක් වේදව වෙනට එළියට හෙලි දරවමින් පවතින්නේ. අපි දිගින් දිගටම කියපු කාරණයක් තමයි මේ රටේ මේ ඖෂධ පද්ධතියේ තියෙන වංචා දූෂණ විෂමාචාර ටික තුරන් කරන්න නම් පැහැදිලිවම මේවට සම්බන්ධ පුද්ගලයින්ට නීති ඉදිරියේ දැඩි දඬුවම් පැමිණිය යුතු වෙනවා. ඕන්ට එරෙහිව මේ తాවකාලික පියවර විතරක් අරගෙන එහෙම නැත්නම් తాවකාලික ඕම තනතුරු වලින් ඉවත් කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. රජ වෛද්‍ය දාරින්ගේ සංගමයේ දිනුනත් පහුගිය කාලේ පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මේවට සම්බන්ධ පිරිස් ගැන සාක්ෂි සාධක තොරතුරු අරගෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ගිහිල්ලා තියෙනවා. විශේෂ විමර්ශන කොමිෂන් සභාවට ගිහිල්ලා තියෙනවා. අල්ලස් කොමිෂමට ගිහිල්ලා තියෙනවා. CID එකට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ වැරදිකාරයෝ ඔප්පු වෙලා තියෙද්දි චූදිතව ඉන්නකොට සමහරු තාම මේ පුටුවල ඉන්නවා. එතකොට එහෙම තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ රටේ ආණ්ඩු මාරු වෙනවා, මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරු මාරු වෙනවා, ජනාධිපතිවරු මාරු වෙනවා. හැබැයි මේ සමහර නිලධාරීන් මේ තනතුරු වල නොසෙල්වී වෙනස් නොවී ඉන්නවා. ඒ තරමට මේ ඖෂධ මාෆියාවේ බලවත්කම තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා එහෙම මේ ප්‍රශ්න විසඳන්න බෑ. දැන් මේ ඉමුනෝග්ලොබියුලින් සිද්ධිය කියන්නේ මේ මොහොතේදී රට පුරා බරපතල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරමින් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි මේ ඉමුනෝග්ලොබියුලින් ඖෂධයේ සිද්ධිය කියන්නේ මේ සිද්ධි දාමයක එක සිදුවීමක් විතරයි. එතකොට අපි දැන් මේ සිදුවීම හරහාවත් බලධාරීන් සහ මේ රටේ ජනතාව දේරුම් ගන්න ඕනේ හැමදාම මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ වගේ සිදුවීම් පවතිනවා. දැන් ජාතික ඖෂධ නියාමන අධිකාරියමනේ කියන්නේ මේ සමාගමම මේ විදිහටම කූඩලයක ඉදිරිපත් කළා තව ඖෂධ දෙකක් ගෙනල්ලා තියෙනවායි කියලා. ඒතකොට දැන් මේ එක සිද්ධියක් විතරනේ මේ වගේ සිදුවීම් ඕන තරම් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මේකට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පද්ධතියේ විශාල දත්ත ප්‍රමාණයක් අතුරුදහන් වීමක් ගැන පොලිස් පරීක්ෂණ පැවැත්වුණා. දැන් මේ සම්බන්ධයෙන් තාම මොකද්ද සිද්ධ වුනේ? මොකද දැනට මේ වෙනකොට තොරතුරු ඉදිරියව වෙලා තියෙන්නේ පැය ගාණක් තිස්සේ. දැන් මුලින් කිව්වේ මේක මේ වැරදිලා ඩිලීට් කරනවා. එහෙම වෙන්න විදිහක් නැහැ නේ. ඒසා ලිපිගොර ප්‍රමාණයක් එහෙම මේ එකපාර අහම්බෙන් මැකිලා යන විදිහක් නැහැ. මොකද පොලිස් පරීක්ෂණ හරහා අපිට දැනුවත් වෙලා තියෙන කාරණේ තමයි නිවැරදි කිරීමකට යටත්ව ඒ පුද්ගලයේ පැය ගණනාවක් තිස්සේ ඒ අදාළ පරිගණක ඉස්සරහා ඉදගෙන තෝරා බේරා ගනිමින් මේ ලිපිගොනු වකලා තියෙනවා. එතකොට මේ පුද්ගලයන් විරුද්ධව ගත්ත නීතිමය ක්‍රියාමාර්ග මොනවද? මං කියන්නේ මේ ඔහුව පොලිසියෙන් අල්ලලා අධිකරණ ඉදිරිපත් කරලා සති දෙකකට මාසික රිමාන්ඩ් කරලා අපදීල එළියට දාන එක නෙමෙයි අපි මේ කියන්නේ. එයින් එහාට ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගිහිල්ලා දුන්නු දඬුවම් මොනවද? එහෙම දඬුවම් දීලා නැහැ. එහෙම දේවල් අපි දකින්නේ නැහැ. ඒ නිසා තමයි එතකොට මේ නිලධාරීන් හෝ මේවට සම්බන්ධ පිරිස් මේ ව්‍යාපාරිකින් මේ ඖෂධ මාෆියාවේ පිරිස් කිසිදු බයක් සැකක් නැතුව යලි යලිත් මේ කරුණ මේවා නිරත වෙන්නේ ඒ නිසා. දැන් මේ වෙන වෙලාවට මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ යම් හිටපු නිලධාරීන් විරුද්ධ මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම පවතිනවා. එතකොට පැහැදිලිව එක පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිද්ධ වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ වලට CID පරීක්ෂණයක් යනවා. මේ පරීක්ෂණ අපක්ෂපාතිය පාරදෘශ්‍යව සහ හැකි ඉක්මනින් සිද්ධ කරන්න ඕනේ. මේ කල් ගත වෙන්න මේක මේ මිනිස්සුන්ට අමතක වෙන්න දීලා මේවා කොලේ වහලා ලාච්චු ඇතුලේ දාලා මේ පරීක්ෂණ වාර්තාව අහලා දාන්න බෑ. කාර්යයත් එක්ක ඒකනේ සිද්ධ වෙන්නේ. පෞගේ කාර්ය පරීක්ෂණ වාර්තා එළියට ආවා. කොමිෂන් සභාවපත් වුණා. අපි දැක්ක ආසාත්මිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා එළියට ආවා. ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කොමිෂන්පත් කරා. දැන් ඊවැ වාර්තාවල වාර්තා එළියට ආවනේ. හැබැයි මේ වාර්තාවල නිර්දේශ වලට මොනවද උනේ? එනිසා මේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්න ඕනේ. වැරදිකාරය අඳුනගත්තනම් වැරදිකරුවන් විරුද්ධව පියවර ගන්න ඕනේ. වෙන උදාහරණ ඕනේ නෑ. පහුගිය කාලේ කෝප් කමිටුවේ වාර්තා ටික ගන්න. කෝපා කමිටුවේ වාර්තා ටික ගන්න. විදනකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තා ටික ගන්න. මේවා තියෙනවා නිර්දේශ. මේවා තියෙනවා මේ පුද්ගලයන් විරුද්ධව මේ ක්‍රියාමාර්ග ගන්න නිර්දේශ කරලා. ඒතකොට විශේෂයෙන් විදනකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවල තියෙනවා යම් යම් පුද්ගලයන්ගෙන් මේ වෙච්ච පාඩු අය කරගන්න නිර්දේශ කරලා. අඩුම ගානේ පාඩු අය කරගෙනවත් තියෙනවා. ඒතකොට එහෙම දේවල් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා දැන්වත් අපි විශ්වාස කරනවා මේ රටේ බලධාරීන් එක පැත්තකින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අනිත් පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයාගේ මට්ටමින් මේ සම්බන්ධයෙන් වැඩිහත් වීමක් සිදු විය යුතුයි.
දැන්වත් මැදිහත් වෙලා මේ දැන්වත් දැනෙන ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. එහෙම දැනෙන ක්‍රියාමාර්ගයක් දැන්වත් ගන්නෙ නැත්තම් මේ හොරකම කියන එක, මේ වංචාව කියන එක, මේ දූෂණය කියන එක මේ ඖෂධ ක්ෂේත්‍රයක සාමාන්‍යකරණය වෙලා ඒ හරහා මේක සෙල්ලමක් බවට පත් වෙනවා. ඒ නිසා අවසානයේ සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත අවදානමට ලක් වෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල්, මේ රටේ ජාතික ධනය මකර කරට යන්නේ විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන්වත් මේ සිදුවීමෙන්වත් උදාහරණයක් විදිහට අරගෙන පාඩමක් ඉගෙනගෙන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඒ නිසා තමයි අපි කිව්වේ ඇමතිවරයා වෙනස් වුණාට හෝ ලේකම්වරයා වෙනස් වුණාට හෝ පුටු ටිකක් වාරුණාට මේ පද්ධතිය තුළ තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් සිද්ධ වෙන්නේ නැත්නම් ඔය සමහර තනතුරු වල අවුරුදු ගණන් රැඳිලා ඉන්න සමහර නිලධාරීන් වෙනස් කරන්න බැරි නම් සහ මේ නීති පද්ධතිය ශක්තිමත් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් විශ්වාස කරනවා අපිට අවශ්‍ය ප්‍රතිඵල ගන්න බෑ. අන්තිමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සතුවත් නෑ මේ ඖෂධය භාවිතා කරපු කී දෙනෙක්ට රෝගීන්ට භාවිතා කරලා දෙනවද කියලා. ඔබතුමාලා ගාවත් මේකේ තොර අඩුපතරමේ තොරතුරු දෙනවද මේක දැන් ඖෂධය කියලා මෙච්චර ප්‍රමාණයක් භාවිතා කරලා දෙනවා මේ වගේ රෝගීන් ප්‍රමාණයක් මේක භාවිතා කරලා දෙනවද කියලා. නෑ සාමාන්‍යයෙන් දැන් අපි සතුව එහෙම ගත්ත තොරතුරු අපිට සපයා ගැනීමට මූලාශ්‍රයක් නැහැ. අපිට දල වශයෙන් අපිට රෝහල් පද්ධතිය හරහා ධම්මාකාරයක තොරතුරක් ලබා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව මේ දත්ත තොරතුරු තියෙනවා. දැනටත් ස්වස්ත කියලා දත්ත පද්ධතිය තියෙනවා. මේ ස්වස්ත දත්ත පද්ධතිය හරහා සාමාන්‍යයෙන් MSD එහෙම නැත්නම් මධ්‍යම ඖෂධ ගබඩාව ඖෂධ සැපයුම් අංශයේ සිට රෝහල් පද්ධතිය දක්වාම දාලගත කළා මේ රටේ ඖෂධ සැපයුම් සහ බෙදා හැරීම කල්පනාකරණය කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ ඖෂධය බැච් නම් එක කාණ්ඩාක්‍ය හරහා යම් ආකාරයක සොයා ගන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඉතින් ඒ දත්ත පද්ධතියවත් හරියට යාවත් කාලන කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නෑ. ඒක හැකියාවක් නෑ කියනවට වඩා අපි දකින්න ඕනකමක්. සාමාන්‍ය පහුගිය දවස්වල අපි දැක්ක කෝපා කමුටුවේදී රාජ්‍ය පොදු ගිණුම් කාර්යක සභාවේ ඉදිරියට වුණ කාරණයක් තමයි පහුගිය කාලෙදී මේ රටේ මේ හැම රාජ්‍ය ආයතනයකම database හදන්න, දත්ත පද්ධති හදන්න, ඊළඟ ඩිජිටලයිස් කරන්න, ඩිජිටල්කරණය කරන්න පහුගිය කාලේ රුපියල් බිලියන 100කට වැඩිය. දැන් රුපියල් කෝටි 10000කට වැඩිය මේ රටේ මහජන මුදල් වියදම් කරලා තියෙනවා. හැබැයි ඒක සාර්ථකත්වයේ බිඳුවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඇතුළුව සාර්ථකත්වයේ බිඳුවයි. එතකොට මේ ජාතික ධනයනේ. එතකොට ඔය සිදුවීම හරහා පේන්නේ එහෙම අන්තිමට දත්ත නැහැ. ඒ කියන්නේ පැහැදිලිව බැලුවොත් කී දෙනෙක්ට මේ බෙහෙත දීලා තියෙනවද? මොකද කාණ්ඩාංකය හරහා යම් ආකාරයක සොයා බැලීමක් සිදු කරන්න නොහැකියාවක් නැහැ. හැබැයි එතකොට මේ කාණ්ඩාංකය මේ දත්ත පද්ධතිය හරහා තමයි හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කී දෙනෙක්ට මේ ඖෂධය දීලාද? ඇත්තටම මේ ලබා දුන්න ඖෂධය ලබා දුන් කී දෙනාගෙන් කීයකට සම්පූර්ණතාව ඇවිල්ලාද? සම්පූර්ණතාව වාර්තා වුණු රෝගීන් කීප දෙනෙක් නිසානේ ඇත්තටම මේ ඖෂධයේ මේ ප්‍රශ්නේ මේ තරම් දුර ඇදුනේ. එහෙම සම්පූර්ණතාව වාර්තා නොවුනනම් කීයටවත් මේ ඖෂධය මේ විදිහට මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා අපිට දැනගන්න වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. මේ සම්පූර්ණතාව වාර්තා වුණු නිසා තමයි ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වුනේ. මේ සම්පූර්ණතාව වාර්තා නොවුනනම් එහෙමනම් මේ පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැනේ. එහෙමනම් දැන් ඖෂධ කුප්පි ගෙනල්ලා තියෙන තාම 3000 ගානයි. ඉතුරු 20000 රටටක් ගෙනල්ලා පද්ධතියක් දීලා ඔය රුපියල් බිලියන ගාන සාප්පු වෙද්දා. අක්කෝ වාසනාවකට මේ සම්පූර්ණතාව වාර්තා වුණා. සා එහෙම තොරතුරු නෑ. ඒ තොරතුරු නොමැති වීම නිසා තමයි නිවැරදි තීන්දුව ගන්න බැරුව මේ අවුල් වියවුල් ගණනාවක් ඇති වෙලා තියෙන්නේ.